දවස්තරණය හදිනවා මගේ ආර්ය කාණ්ඩ සීලය ආජීව අෂ්ටාංග සීලය නම් උපෝසත අෂ්ටාංග සීල දිනේදී සීල් පවාරණය කිරීමට ඒ ආර්ය කාණ්ඩ සීලේ පවාරණය කළ හැකිද කියලා අහනවා මෙතනදි මේක මුලින් ඉඳන් තෝරා ගන්න ඕන දෙයක් තියෙනවා ආර්ය කාණ්ඩ සීලය කියලා කියන්නේ සමාදන් වෙන එකක් නෙමෙයි යම් සමාදානං තං වත සංග්‍රහ හේන සීල ආර්යකාන්ත සීලය කියන්නේ සංවරත්තේ පිහිටීමක් විතර සමාදානයක් නෙමෙයි වතක් නෙමෙයි එතන ඒක ආජීව අෂ්ටාංග සීලය ආජීව අෂ්ටාංග සීලය කියන්නේ වතක් පානාති වාතා වේරමණී අදින්නා දානා වේරමණී කාමීසි මිච්ඡාචාරා වේරමණී මුසාවාදා වේරමණී කිසුනා වාචා වේරමණී කල්සා වාචා වේරමණී සම්පප්පලාපා වේරමණී මිච්ඡා ආජීව වේරමණී කියන මේ ටික අටක් හත් තියෙනවා මේ වතක් වතක රවසේ කර මද අටකේ තියෙනවා ඒක සීලයක් නෙවෙයි ආර්යකාන්ත සීලය නෙවෙයි ඒක වතක් ආජීව අෂ්ටාංග සීල වත ඒක. ඉතින් වත සමාදන් වෙනවා කියන එක විවිධ ආකාරයි. පංච සීල වත, පංච දුච්ඡර්දේ වෙන වෙන වත තියෙනවා. මේ අෂ්ටාංග සීල වත තියෙනවා. මේ වත සමාදන් වෙනවා කියන්නේ ඒක. ගිහි වෛද්‍යගෙන සමාදන් වෙන්න පුළුවන් වත. ඔන්නම් ඉතින් ආජීව අෂ්ටාංග සීලේ සමාදන් වෙලා හදිදු කරන්න පුළුවන් බොහොම හොඳයි. ඒතර එහෙම නැත්නම් පංච දුච්ඡර්දේ වෙන වෙන ආයෙත් පුළුවන් වත සමාදන් වෙන එකත් ඉතාම හොඳයි. හැබැයි වත කියන්නේ සීලේ නෙමෙයි. ඒක අදිෂ්ඨාන කර ගැනීම. ප්‍රාණඝාතීගෙන ප්‍රාණඝාත චේතනා සහබලව නැති වෙලා යන්නේ අර අරිහත් වෙන වත් දෙනකොට තමයි ජීවිත හේතුවකටවත් දැන දැන ප්‍රාණියෙන් නොමරණ කියනාව දැන්න මනස සකස් වෙලා තියෙන්නේ ඒක සීලය පාණාතිපාතා වේරමණී සික්ඛාපද සමාදයාමි කියලා අපි පාවාදාගන්නේ වත මොකද යම් කිසි කරදරයක් ප්‍රඥාක වෙච්ච වෙලාවට සතෙක් මරන්න හේතු වෙන්න පුළුවන් හිතේ ඉන්න පුළුවන් මරන්න හැබැයි වත සමාදන් වෙලා ඉන්න වත බලවත් කරගත්තු ජීවිත හේතුවකටත් මට මන ප්‍රශ්නයක් තමයි මරන්නේ මට වෙච්ච වෙන දේ හිතා අදහස ගන්න ඇයි එහෙම ගත්තේ මම මේ පතක් සමාදන් වෙලා ඉන්නවා ඒක මම හදන්නේ මේක දැඩි අදිෂ්ඨානයකින් ගත වත වත නරකයි කියන්නේ නැහැ නේද හොඳයි ඒක දෙව්ලෝකෙට එනිමක කියලා බෙදෙනවා ඒක අන්තිම දෙව්ලෝකෙදී ඉන්න හේතු වෙන දේ අරියකාන්ත සීලය කියන එක වතක් නෙවෙයි ඒක ස්වභාවයෙන්ම ධර්මයේ තුලින් නැගිලා මතුවෙන්න දෙයක්. ඒ හික්සන. අරියකාන්ත සීලයේ පත් වෙන කෙනා කවදාවත් මොන හේතුවකින්වත් එතෙන් පටන් හතර පහ ගත වෙන්නේ හේතු නැහැ. අරියකාන්ත සීලයේ වත් වෙන්නේ ආර්යයන්. ආර්ය tattෙට වත් වෙනවා ඒක සමාදන් වෙන එකක් නෙවෙයි. ඒ තුලින් මතුවෙන ගුණ ලක්ෂණය. ඒකේ ආයතනය සමාදන් වෙන ආපහු බහි එකක් කියලා එකක් නැහැ. සීල සමාදන් වෙන කියලා අමතර දින අවත් අරියකාන්ත සීලය එහෙමමයි. අරියකාන්ත සීලය කියන්නේ ඔය කියන අර දෙන්නකු මේ ආජීව අෂ්ටාංග සීලය නෙමෙයි ආජීව අෂ්ටාංග සීලය කියන එක දින වත නෙමෙයි අරියකාන්ත සීලය යම් දාසක ධර්මාවෝදයක් ලැබුවා නම් තමන්ටම තේරෙනවා මෙච්චර කල් වැහිලා තිබිච්ච සත්‍යයක් නේද මට මේ මතු වුනේ මේ ලෝකේ ආදීනව තුලින් මේ වැහිලා ඉන්නවා සැපයි සපයි කියලා දුකපත් යන වැඩ පිළිලක් තිබුණා ඒක මුලා වැඩ පිළිලක් මට දැන් මේ ධර්මය අහලා තේරුණා මෙවතු වන්නා ධර්මයක් තුලින් සත්‍ය මට වැටහුණා ඒ වැටහීම නිසා මා තුළ මේ රෝගේ සාරා කියන මුලා අදහස නැති වෙලා ගියා යම් මට්ටම වෙන හැටි ඒ නැති වෙලා ගියාට පස්සේ සාරා කියන මුලාව හේතු කොටගෙන මා හදින් කෙච්ච දසකුසල් කරන් සිටි යම්කිසි චේතනා පහළ වීමක් තිබුණා අසාරත්වය නිසා මොනවට ඒවා කරන්න කියන අදහසක් ආවා ඒ හේතු කොටගෙන මා තුළ යම්කිසි දූෂ්‍ය වන්නා පාපස් කන්දරාවක් නැති වෙලා ගියා මහා විකං අසාධාරණකම් උඩයි කියලා කරන්න මට කොහොමවත් හිතෙන්නේ නැහැ ඒ විදිහට පහළ වෙන්නේ මෙන්න මෙහෙම ශික්ෂණයක් ඇති වෙනවා ප්‍රාණඝාතී යම් මට්ටමක් කරගෙන ඒකෙන් පළවෙනි අවස්ථාවේ සෝතාපන්න ඵල මුද්දලයක් ඇති වෙන ස්වභාවය මොකද්ද මොනම ජීවිත හේතුවකටවත් මව මැරීම ප්‍රියා මැරීම රහතන් මැරීම බුද්ධ ශරීරයේ ලේ පැතීම සංගමේදී මේ ටිකවත් කෙරෙන්නේ නැහැ මිත්‍යා දෘෂ්ටියක් වෙන්නේ අන්නේ සාතුරු සට යනවා කියන මිත්‍යා දෘෂ්ටියක ගිහිලා විනාශ දෘෂ්ටියක වැරද ගැනීම එහෙම එකක් වෙන්නේ නැහැ ඔන්න ඔය ටික සාහවලින් නැති වෙලා යනවා සියලු ප්‍රාණඝාත පිළිබඳ දැන දැන ප්‍රාණඝාතයක් කිරීම සාහවලින් නැති වෙලා නේ අරිහත්ත්වයට පත් වෙන දවසට අන්න මුලින්ම හටගන්න සතර ආපාර අධේවීමට හේතුකාරක වන අනේ පාපයන්ගේ එවදු පාප චේතනා දුරු වෙලා ගියා පතු සතර ආපාර අධේවීමට තියෙන හේතුව තදහම නැති වෙලා අන්න යාට ඇදිනා මෙන්න මෙහෙම දෙයක් මේ සීල ගුණයත් එක්කලා මේ ඇදින සාන්තියත් එක්කලා ඇදිනා එකන කාන්තිවත් මානසිකත්වය චිත්ත ප්‍රසාදයක් ඇති වෙනවා අනි මෙවදු වන්නා උත්තරීතර ධර්මයක් මං කවදා අහන්නද මේ ලෝකේ උත්තරීතර උත්තරීක්මයි මේ ධර්මයේ දුන්නේ
Nikna hilang kiri itu kiatin ukuran jadi cerai hangi lagi bicara dia. Kiatin ukuran kau dah lihat, ekam utama yang kerana sadar di. In utara udiran mahati kiri utama. Tawat kini kau kiri jadi kiri semua kata awak sadar utama. Mie darmi kiatin kiri tawat di utama. Annye bal utama kiri darmi ini tu mami ahui kiri. Budul kiri, avicca prasadi apa hal ini? Avicca prasadi kini kau sadar kerana kau. Nukani nuk prasadi kiri kau kau sadar kerana. Awa icca prasadi, awa icca prasadi. Icca bawa kira kene meru kira kene kemet. Avidya ini behila ini sahdiya ada asih itu icca bawa ti. Mika awa bawa tu waktu nak kira kene ni ada awu di lebur pasti. Ini kemet ni netiwi lagi. Asih itu kemet netiwi lagi ha asih itu dahye ki mizul. Minimi asih itu dahye ki mata midi itu heidul. Mika ini budhi ana nuhansi kiri utama tarmi desa nawa nisa. Mie darmi roke ni bihun. ये उत्तरीतर शांति अपना बात करकान ने नहना खाओ जाओ थाम भी नहीं अन्य उत्तरीतर शांति लवादुन ना हो फाले वाली उत्तर में अन्ना शांति के समान आसीन इतने सारे दिलाप में लवादुन उत्तर में अन्ना शांति वह किरी नहीं के बाद मां किरी उन शांति के गुने गुने के किया उन शांति के गुना वहीं भी कोचर उन Icca bawa awal nak apa sih? Atiu na? Yathaa bodhi prasadi, avicca prasadi, buddhi avicca prasadi, budul kiri avicca prasadi bahal bagian ni orang tak. Ini mewadu darminya, mana hantar nolabu na? Khawat awam bidet itu yathaa bodhi lawan tu. Ni utteri itu unna hati desa nak la sri sad darman hati ni megeri. Ini berarti vali mana ada kini tiu na? Mangat niwi senisi ini darminya hal. Ni darminya dana wapna ada yang mewadu khawat sini. Ni darminya utteri itu. Mata kita akan memilih orang lebih sahaja. Kau dah dan meeting ini dalam meeting ini, ini dalam yang hal. Minimi awal ini sudah bela kehadiran darma kiri mahaprasadi yang katakan. Loki ini kemarin tak lebih banyak yang prasadi mati. Dhammi avicca prasadi itu juga orang tuh. Mina hari yang kahat sahaja katakan. Ini darma kau itu mati. Ini darma yang hal ini darma yang sebenarnya kelam mahki anugamanya kelam pratiwal lavaga ini ini sahaja keparam parawa di turun tamai. Mata dalam ini mana anda hamil. ये उत्तरी इधर सांग का परंपरा कुछ तरह सेवे आते लोग इधर करी ये सेवे निशा मटा दी युक्ति आते होगा ये उत्तरी इधर सांग का परंपरा तो मां कैसे नायक के बात मटे में कला तो नोदो होते नायक के बात ना दिया मेरो के ने ये तरह नसीब तो तो मिले में सांगी आके भी आवेज चाप रहा दिया खटका मिले में करी Ani bagi manusi katte, kai katte, kocir asam berada di sini. Ia asam berada kai katte, manusi katte ini sama kocir gahat windad, duk windad. Ada mana kocir asam tu perintah hendak dilihat dia, nanti kai asam berada manusi asam berada kau dia. Minyak minyak takkan sihka, bila tu awet cak prasada apa hal dia? Aini kau ni, prasada kau dia. Icha u loko bila tu company company bidhi mila ni sahaja buat awet cak bawa ni. Minyak minyak takkan prasada ni sihka ni bila tu hangi mak kau dia. Budul kiri, dham kiri, dhamun kiri, siksa kiri. Ini prasadi aja. Ini waktu kita kira pernah kan? Mata ni ini duka sebari, mana ah? Ni tiada cerita mulai kau luat ni. Mama ini memang hebat kalau sih guna kaga nanti. Avidya apa hebat orang ini mulai apa hebat orang ini mama ini berarti ni gamanya kini yang kiri berarti bila kini kahing macam ni kelan. Ini kami boleh orang yang berarti vali ini kau luat kerja ni mama kerja kat dekat. Evan tu avidya sahaja berarti bila ni terum barang ini evan tu. Mulau kehirum barang ini, antari ini jenuh eri kian, nama kita ini kriya wadah ni dah sura. Mana kocir sahant bawa ketiwi nol. Ini mukhti ini katya keh. Idam paricca sampade, ta, mepahade kira seperti ini. Ini mukhti paricca sampade lagi. Paricca sampade kriya wadah tu lima juga sama siyal terus hebat karya ni eri bilah ketiwi nol misal. Mereka ni kau luar paling he. Mereka dayi kebela, Brahmi kebela, kari atau tidak ni. Avidya apa sahaja guna kata, mami khada agen kerja kebela pilih leh kebela. Mereka ayik kerja kan tu kulua. Ikat mal satu. Kerja kat tekat mal satu. Mami ane khada agen, khada kat tekat kerja. Mami ane thangkal piak. Mami ane atni, loko kebela tu dirai mami kiaga. Mami ane drutiya kerja lagi kat kiaga ni ni ama. Minne mami ayak agen kerja ni. Mama tiing asal kerja chandar agen, nidah sila agen datte. Duke nidah. Ini mahu dek kerja kat te. Ini khali ane ni. Adakah ini dalam hati?
ඊයේ රාගකින්නේ දැවිච්චවට රාගයේ ආදීනව අද වැටුණා. අද මට පේනවා ඊයේ තිබිච්ච රාගකින්නේ අද මට ඉන්නේ නෑ. නිවිලා. ඊයේ තිබිච්ච ද්වේෂයේ ආදීනව අද වැටුණා. ඊයේ මං ද්වේෂයෙන් දැවුණා. ඒකට අරමුණ දෙනවා. අද මං ද්වේෂයෙන් දැවෙන්නේ නෑ. තාම දකින්න. මෙන්න මේ ප්‍රත්‍යසම්පාදයේ අනුකූලව ප්‍රත්‍යසම්පාදයේ නිරෝධයේ අනුකූලව මෙන්න මේ දේ මෙහිමයි හටගන්නේ. මේ දේ මෙහිමයි නිරෝධ වෙන්නේ කියන කාරණේට න්‍යාය ධර්මයට අනුකූලව මම මේ නිරෝධ කරගත අනුගමනය කරනවා. මෙන්න මේ හැසිරීම අදම අධ්‍යක්ෂක කියලා. නිවන් සුවේ ඒ මොහොතේ අත්දකින්න. මෙන්න මේ අධ්‍යක්ෂකව ලැබුණාට පස්සේ ඒ මුද්දලට තියෙනවා ප්‍රසාදයේ දිසා කියනවා ශික්ෂණයක් තියෙනවා. ඔන්න ඔකට කියනවා අරියකාන්ත සීලය. ඔක සමාදන් වෙන්න එකයි. ධර්මාවබෝධයත් එක්කලා මාර්ගඵලලාභියට පහල වෙනවා. ඔන්න ඔය කියන කාන්තිය. ආර්යයන්ට පහල වෙන කාන්තියක් තියෙනවා ප්‍රසාදයක් තියෙනවා කියන එක ඔන්න ඔක කැඩෙන්නේ. ඔන්න ඔය ශික්ෂණයට කියනවා අරියකාන්ත සීලය. මේ අරියකාන්ත සීලය එක ඔය කියන අර කියන මේ අෂ්ටාංග උපසත අෂ්ටාංග සීලිය ඒ වගේම ආජීවත්වක සීලිය ගැන කියව වත වත සීලිය. සීලිය ලැබුණාට පස්සේ ජීවිතාන්තය දක්වාවත් ඒ කැඩෙන්නේ. පහන සීලං වේරමණී සීලං චේතනා සීලං සංවර සීලං අවිධිකම සීලං ති කියලා පන්සිල් තියෙනේ ඔකට. කොහොම පන්සිල්? කිං සීලං සීලේ නම් කුමක්ද? පහන සීලං වේරමණී සීලං චේතනා සීලං සංවර සීලං අවිධිකම සීලං ති. ඔය පන්සිල්. අද පන්සිල් ලාභම් කියනවා. සතුන් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමී වර්ධවා හැදෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ පන්සිල්. ඒක මොකද? පංච දුර්චරිතයෙන් වෙන්නේ මේ පංච දුර්චරිත. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වර්ධවා හැදීම, බොරු කියන මත්පැන් වීම පංච දුර්චරිත. ඒකෙන් වෙන් වෙන අධිචාර කරගත්තාම පංච දුර්චරිතයෙන් වෙන්වීම වාත. වාත නරක නැහැ හොඳයි. සමාජී ජීවත් වෙනකොට හොඳින් ජීවත් වෙන්න ඕන. වැරදි වෙන්නකොට, නරක වෙන්නකොට, පව් වෙන්නකොට ජීවත් වෙන්න ඕන. සමාජයේ ගැළපෙන පුරුෂයෙක් කටියේ ඉන්නා නම් සතුන් මරන්න හොරකම් කරන්න ඕනේ නැහැ, කාමී වර්ධව වෙන්න ඕනේ නැහැ, බොරු කියන්න ඕනේ නැහැ, මත්පැන් බොන්න ඕනේ නැහැ. එහෙම ඉන්න ඕන. ඒක කොහොමද? ඒක සීලයක් නෙමෙයි. ඒක වතක්. වත නරක නැහැ. අවසරයි සෝයි මහන්ස. එතකොට වත නෙමෙයි අල්ක ගතිය. අනික ඒක ගති ලක්ෂණ. ගති ලක්ෂණ. ශික්ෂණිය කියන්නේ සතර අපාය ඇතිවීමේ හේතු කාරකෙන යම් පාප කර්මයක් ඇතුළු කරමින් සිටියද පුතඥාන කාලේ. මේ ධර්මාභෝධිය ලැබෙනවා එකලම්. ඒ සතර අපාගතේන පාප මානසිකත්තේ යලි ගොඩනැගෙන්නේ නැතින පහ වුණාම නැවත කවදාවත් ඉන්නේ නැහැ. මෙන්න බහන සීල. සතර අපාගත වීමේදී හේතු වෙන පාප කර්මයක් ශ්‍රවණය කරන්නේ වෙන්නේ නැහැ. වීරමණී සීල. සතර අපාගත වීමේදී පාප දුසිය මානසිකත්තේ යලි කවදාවත් පහළ වෙන්නේ නැහැ. පාප චේතනා වේගුණා වින්නා මා චේතනා සීල. පාප සතර අපාගත වීමේදී හින්න පාප අසංවරයක් කවදාවත් ඒදී හටගන්නේ නැහැ. අසංවරින් සංවර සීල. කවදා හරි නිවන් අවබෝධ කරගීමේ පූර්ණ කළ අරිහත්යෙන් කෙලවර කරන්නේ කවද්ද? ඒ දාකලෝ කැඩෙන්නේ අවිතික්‍රමසි. මෙන්න වාසි. පතිනියෝ නෙවෙයි. සමාදන් ඉනියෝ මේ පන්ති කියන්නේ ආර්යයන්ට ලැබෙන ආර්යකාන්ත සීලය හැදෙන්නේ. ඒක ලැබෙන්නේ තියා. නිත්‍ය සීලය කිව්වේ ඒක. නිත්‍ය නම් වෙනස් වෙන්නේ නැහැ. මේ කලාතුර කිහෝ කීච්ඡාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝ සෝතස පටිච්චාදාය අබබ්බ දදිච්ච පදස උත්සාදි වසි විග්‍රහ කරනකොට පෙන්නවා කලාතුර කිහෝ පාපයක් කෙරෙනවා නම් කියේ. ඉතින් සාධාතම නිත්‍ය සීලිය පහල කරලා හතුම් මරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමී වර්ධව කරන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් බොන්නේ නැහැ කියන එක පහලුණා. ඉතින් ඔහුගේ පාපයක් කෙරෙනවා නම් අයිතරේ පෙන්නවා. චේතාපි දානානි අබබ්බෝ කත හයතනක විතරක් පෙන්නවා. කටින් දෙන්නේ නැහැ කියේ. දැන් සෝවාන් බුද්ධලයාගේ සිද්දන වෙන පාප කර්ම මොනවද හම්බුනා? ඒකෙදි මෙන්න දෙයක් තමයි සෝදාපන්න බුද්ධලයාගේ සිද්ද වෙන්නේ නැති වුණා කියලා අහන්නකොට. ඔව් පාපේට කැමැත්තක් නැහැ. කැමති නැහැ පාප කරන්න. ඒකයි සිද්ද වෙන්නේ. මව මරන්නේ, පියා මරන්නේ, රහතන් මරන්නේ, බුද්ධ ශරීරේ ලේපපත් දෙන්නේ, සංඝ වේදිරපත් කරන්නේ, අනිත් ශාස්ත්‍රීය සරණක් යන්නේ නැහැ, නැත්නම් නියත මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ. මෙන්න මේක සිද්ද වෙන්නේ නැති කියේ. ඔහු නිත්‍ය සීලයක් වශයෙන් පාරමිතාදී වෙමුනා කියන එකෙහි පිළිදියා. මව බරන්නේ නැති ආවරණේ රහතන් වරන්නේ නැති අනිකය වරනවා. කෙලිම කියන්න පුළුවන් නිත්‍ය වුණා නම් කවදාත් වෙන්නේ නැහැ. උපදින් පාරමිතාදීක් වෙන්නේ නැහැ කියන්නේ. දැන දැන පාරමිතාදී ජීවිත හේතුන හිතනවා නේ කාගෙන්ද අහුවා කියලා. රහතන් වහන්සේ. රහතන් වහන්සේගේ සිද්දෙන බව සිද්ද නොවන කාරණා පහක් තියෙනවා. දැන දැන පාරමිතාදීක් කිරීම රහතන් වහන්සේ කවදාද සිද්ද වෙන්නේ? මොන හේතුවක් නිසාද? දැන දැන හොරමර වංචාවක් කිරීම සිද්ධ වෙන්නේ. දැන දැන කාම මෛතුනියක යෙදෙන්නේ. දැන දැන බොරුවේ මුසාවාදයක් කියන්නේ. මුසාවාදයක් කරන්නේ.
Dana dana randidi karaka parilola wala danni ne. Passe kala tiyagena hari hangayena mehe hangayena kala siddha tiyena api ay. Mada kiyamak kawuna ara mulle gahaganna me mulle gahaganna passe kala tiyaganna unnathi kiyawala. Unnathi labithi rap tiyena ekak wedanduwa ay raha ekai anik ekai. Oke tiya passe kanne e katha ekak karanne tiyaya kiyawak. Ithin meya ehema hangayena parilogayak unnathi kiyenne. මෙන්න මේ කාරණා පහ රහතන් වහන්සේගෙන් සිද්ධ වෙන්නේ. සමහර රදවක සෝවාන් මුත්‍තිලයෙන් සිද්ධ වෙන්න තියෙන ඉඳලා අමාරු වෙලා. සෝවාන් වෙන කෙනෙක් දෙල්ලමක් නෙමෙයි අපි අතින් කොච්චර බොරු කියනවා සෝවාන් මුත්‍තිලේ කවදා බොරුවක් කියන්නේ නැහැලු. අපි අතින් ඇත්තවදී මාවංකව වන්දනනවා මම බොරු කියලා දිනවා කියන දු. අන්ති දුක් වෙවි ඉන්නවා. දෙල්ලම වැඩක් නෙමෙයි සෝවාන් වෙනවා කියන එක නෙමෙයි. මේ මුසාවාදයයි බොරුව කියන එකේ ක්‍රම දෙකක්. අද අපි සම්මතිය කියලා බොරුවක් තියෙනවා. කොළඹ ගියා දාපුවා නෑ නුවරගි ගිහින් දින කොළඹ. අනේ මම අතින් එහෙම බොරුවක් කියුණානේ සෝවාන්න මම අතින් එහෙම කියේක. දැන් බ්‍රාහ්මණයා වත් ගමුද සම්පතියක් තියා දෙනවා සෝවාන් පු කියලා බොරු කියන්නේ නෑ. දැන් බොරුව කියවම මුසාවාදී කියනවා දෙකක් තේරුම් ගන්න ඒකයි කරා. සිදුවක් නොසිදුව හැටියට කියමු නොසිදුවා සිදුව හැටියට කීමක් ඇතිනවා. ඒක ප්‍රලාපේටයි. ඒක සම්පාපුලා. සිදුවක් නොසිදුව හැටියට කියන එකයි නොසිදුව තියා සිදුව හැටියට කියන එකයි ඕක කියන්නේ ප්‍රාපය අනිත්‍ය දෙයක් නිත්‍යයි කියලා දුක දෙයක් සුඛයි කියලා අනාත්ම දෙයක් අත්තයි කියලා බෙදෙනවා අනිත්‍ය දුක් නිතර නිත්‍ය වූ සුඛ වූ අත්ත වූ නිවන අනිත්‍ය දුක අනාත්ම හැටියට බෙදෙනවා මෙන්න මේක නම් සාවාදී ධර්මයේ අධර්මයේ කියලා කතා කරනවා ඔය විදිහට කියන්නේ අනිත්‍යදී අනිත්‍ය හැටියට දුක්ඛදී දුක්ඛ හැටියට අනාත්මදී අනාත්ම හැටියට සැකහැලා දැනගතර වාසි. ඊය තාර්ථිය වටහාගත කෙනා කවදාවත් අනිත්‍යදී නිත්‍ය හැටියට ප්‍රකාශ කළා බල කියන්නේ දුක සැප හැටියට මෙන්න කතා කරලා රෝගයක් මුලා කරන්නේ අනාත්ම රෝගේ වැඩක් ඇති අනාත්ම රෝගේ නාත රෝගයක් අර්ථවත් රෝගයක් කියලා මෙන්න මුලා කරන්නේ එහෙම කතාවක් කවදාවත් දෙන්නේ නැහැ මෙන්න මේකේ මුසාවාදයක් කියන්නේ නැහැ කියන්නේ මුසාවාදී දෙන්නේ නැහැ ඉතින් සීල් සමාදන් වෙනකොට අදිෂ්ඨානය කරගත්තා නම් අද පහ වෙනකම් මම මේ සීල් සමාදන් වෙන්නේ කියලා. ඉතින් පහ වෙනකොට කාලය ඉවරයි. බල වාරණි කරන්නේ තුරුනේ. සමාදන් වෙන්නේ කාල සීමාවක් තියෙනවා. අද හතර වෙනකම් අද පහ වෙනකම් මම මේ සීල් සමාදන් වෙලා මේක ආරක්ෂා කරලා මේ ශික්ෂාවකදී. මුලදී උපරොන්දු අදිනා පටන් ගන්න. බලපහ වෙලා පහ. දැන් සමා වාරණි කරන්නේ මොකද? ඉවරයි. සමාදන් ඉන්නේ මොකද අමුතුයි. වතක් සමාදන් ඉන්නේ කියත් කරන්නේ. ඊටවයි ධර්ම මාර්ගයේ කටයුතු කරමින් සියලු බව වැහැර කරන්නේ කවද්ද? එදානක මගේ ගමන අවසානයක් නැහැ කියලා. අරිහත්ත්වයේ කෙලවර කරගෙන පරමාර්ථය තියාගෙන. ඉතින් මම කරන කටයුත්ත බහින අදගත දෙකින් ටිකක් සිදෙනවා. මොකද සමාදන් ඉලා බලන්න. සමාදානය කරපහම සමාදානය කරන එක තියෙන. සමාදානය කරන්නේ සීමා සහිත බව ටිකක් වෙන් කරගෙන වෙටික. අපි පව සීමා කරගෙන ඒ ටික දාන කරේ ඉඳලා හදන්නේ යමක් යමක් පව පව කියලා අපි දැකනවා අසාධාර්මයක් අවිද්‍යාවක් කියලා වැටුණා නම් ඒ මොහොතේ ඒක අත්හරින්න ඉලක්ක කරගෙන ඉන්න. ඔය සමාදන් වෙලා කරන එකක් නෙමෙයි ඒ මොහොතේ දැනගෙන කරන එකක්. මේ බුදුන් වහන්සේ ඒ නිසා පොතනකවත් යනකොට ඒක සමාදන් කරලා ගමන් පවර්ණය කරලා පන්සිල් අරන් යන්න කිව්වේ. ධර්ම දේශනාව කරන්න ඉඳලා පන්සිල් දින ධර්ම දේශනා කළේ. පොතක සඳහන් වෙයි ත්‍රිවිධයෙන් ගෙතේ පාන්නේ. බුදුන් වහන්සේ ආග්ගෙනෙකට සීසත්න සමාදන් කරලා පන්සිල් දීලා බණ කියපු දෙනා කිරි දෙනකන සම්සුණාත සාදුකම් මානසික කරව මේක අහගන්න මම අතේ මෙනිහ කරා වික්ෂුන් හද කරන කොට කි සුණාත ධාරිත චරිත ධම්ම ශ්‍රවණය කරා දරා ගන්න මේ ධර්මයේ හැදිරේ ඒ ටිකේ හොඳ ප්‍රඥාවෙන් යොමු කරලා අහගන්න ඔය ටිකයි තියෙන්නේ බුදුරණන් හදි අනිකාරෙ වෙන්නේ බාබුයි බබුලි වනහඳා කවුරුහරි ආවා සංසුනාත හොඳට මේක අහගන්න සාදුකම් මානසිකරව හොඳට මනස ඊයේ මේක මෙනෙහි කරා ඔය විදිහයි වෙන්නේ ඊට පස්සේ දේශනා කරා දේහි සාරි දේශනා කරා එහෙම කරලා දේශනා කරා මාර්ග අවසානයේ මාර්ග ඵල අවබෝධය අවබෝධය ලැබුවට පස්සේ මොකද කරන්නේ ඒ ආවිදින් සරහ සමාදාන වුණා තමා ලැබුණ චිත්ත ප්‍රහාදය ප්‍රකාශ කරලා අභික්කාන්තම් භෝගෝතම අභික්කාන්තම් භෝගෝතම ස්වාමීනි හරි මනස්කාන්තය මනහරයි සේයතාවි භෝගෝතම නිකුජිතං වා උකුජේ යම්සේ භව ගෞතමයන් අහත මුණින් අතර හරවා තිබ්බ එක කුඩු වෙරි කළා වාගේ
පරිච්ඡන්නං ඔය විවරේ කියන වහලා තිබි ටිකක් විවර කළා වගේ මූලස්සව මග්ගං ආචික්කේ මුලාවටපත් වෙච්ච කෙනා මාර්ගය පාදලා දුන්නා වගේ එතකොට අන්ධකාරීව තේල පඤ්ඤෝතං ධාරී චක්කුමන්තෝ රූපාන් දිස්ස දක්ින් තීදී අත්සතෝ රූප දකිත්වා අන්ධකාරී තෙල් පහනක් දැල්ලුවා වගේ මෙහෙ උපමාන වේ කියන කියලා ඒව මේව ප්‍රභෝගයෝ තම අනේක පරියායන් ධර්මෝ ප්‍රකාශිතෝ ඒ මේ උපමා පරිදි බව ගෞතම වෙනාති විවිධාකාරී මේ ධර්මයේ ප්‍රකාශ කළා හරි සන්තෝෂයි මට මට මේ ධර්මාවබෝධය ලැබුණා ඒ සාහම් බෝ ගෞතමං සරණං ගච්ඡා ඒ නිසා මම බව ගෞතම වෙනාති සරණ යනවා ධම්මං විත්තු සංඝං ධර්මයන් විත්තු සංඝය බුදුහාම බුදුරයන් හතේ ඉඳගෙන හා කානදි කියහම මෙහෙම බුද්ධ සරණං ගච්ඡාමි කියලා ඒක කියලා කිව්වේ නැහැ තමන්ම ඒ ටික කරලා වෙලා ඔයාම තමන් පිළිදී වාක්‍ය බල කරලා කියනවා උපාසකෝ මම භගවා ධාරීතු අජ තගේ පානු වේදන් සරණං ගතං භාග්‍යවතුන් වහන්සේ අදපටන් මම පණ දිනකන් සැලකිය උපාසකයෙකුට දරා ගන්න. ඉරණාති දුස් නිවොත සූසරං යසුවා. ඉතින් ඒ දාපන් සරණගත උපාසකයෙක් වුණා. දැන් කවුද සරණ දුන්නේ? කවුද ජීව දුන්නේ? දැන් ජීව දෙන එකක් තියෙනවා, ඉල්ලන එකක් තියෙනවා, දෙන එකක් තියෙනවා. මං ළඟ නම් ඒවා නැහැ. මගේ දෙන්නේ නැත්තේ මගේ එකක් නෙමෙයි. බුදුරණන් වහන්සේ කරලා තියෙනවා. විසාකා උපාසිකාව සිල් සමාදන් වෙලා තිල්පදනික සමාදන් වෙලා කියලා ඊළඟ දවසේ බුදුගණන් ආතින කියනවා ස්වාමීනි ඊයේ පොහේ දවසේදී වික්ෂුන් වහන්සේලා පොහේ කරන මටත් වැඩක් කරන්න හිතු. මම මේ ශික්ෂාපද අටක් සමාදන් වුණා ගෙදර. සිටුමාලි ගාවිලා සමාදන් වෙච්ච එකක් ඇතුළු බුදුගණන් ආතින කිව්වා. ඊළඟ හතේ විසාකාවෙදී බොහොම හොඳයි. හැබැයි ඔක අර්ථවත් දැනගන්න. ඔය ශික්ෂාපද අර්ථවත් දැනගෙන සමාදන් වෙන්න කියලා විසාක උපසත සූත්‍රයේදී විසාකාවට දේශනා කරනවා මෙන්න මේ උපසතේ මෙන්න මෙහෙමයි කියලා විග්‍රහ කරනවා. මින් ආරිය උපසතේ මෙන්න මේකයි කියලා. ඉතින් ගෝපාල උපසත, නිගණ්ඨ උපසත, මෙයාදී වශයෙන් තව තවත් උපසත කර්ම තියෙනවා. ආරිය උපසතයක් තියෙනවා. ආරිය උපසතේ රහතන් වහන්සේට අනුකූල ජීවිතයක් ගත කරන්න පොරොන්දු වෙලා ඒ කර්ණ ගුණාත්මකව දැනගෙන ඊට අනුකූලව තවත් කාලයක් ගත කරන එකයි කියලා. හැය දවල් දෙක ගත කරනවා නම් එහෙමයි කියලා. ඒක කෙනෙක් පිළිනවා. තව තවම කරගන්න එක. ඉතින් මෙහිදී ශික්ෂාපද කවුරුවත් දීලා අරගන්නේ ගන්න මේ පිළි තව තවම ගන්න මෙතන විග්‍රහ කරලා දෙනවා ශික්ෂාපද. දැන් මොකද කරන්නේ? මේකට අස්සම් කරන්න කියලා නම් දෙනවා ඔක්කොම. තත්කාල අසංගල දැන් කියවල බලන්න කියන්නේ. පස්සේ දින එයා මුළු සේසතම එයාගෙන කාගේ හරි නමකට ලියා තියෙන ඔප්පු. දැන් ඉතින් ඔළුව අත ගහ ගන්න. අප්පච්චිය මට වෙච්ච දෙයක්. මොකද? අසංගල ඉවරන්නේ. මේ යථාර්ථය මොකද? ඉස්සර කියෝ කියවන්න පුළුවන් මොකක් තියෙන්නේ කියලා. ආ ඒක නමට කළ හැකි. ඒක ඉත අසංගල. දැන් කිසි චකිතියක් කම්පණ යන්නේ. ඒ වගේ ශික්ෂාපදේ කියලා වෙලා පස්සේ කියා දෙනවා උත්තර. ඔය ශික්ෂාපදේ කියන්නේ මෙන්න මේකයි කියන්නේ. අපෝජියවට හැක ගන්න බැරි එකක් මං පොරොන්දුනා කියන්නේ නෝ නියන්තිම දැන් හැක ගන්න බැරි එකක් බව දැනගෙන ඉන්නේ තවත් ඉන්නේ කොහොමද කියලා බලන්න ඕන දෙන එක විතරක් උනේ නෑ නිකන් පාන තියලා පාන අධිපතා වේරමණ සික්කාපදන් සමාධිය අදින්නාදාන වේරමණ සික්කාපදන් සමාධිය කියලා සමාදන් වෙනා සික්කාපද පහක් සමාදන් වෙනවා දැන් දෙවෙනි සික්කාපදේ මොකද වෙන්නේ දැන් ඔප්පුව නොකියව අසංග දැන් සමාදන් වෙච්ච දෙවෙනි සික්කාපදේ මොකද කිව්වා අහුවා ජීවිතාන්තයේ කේරහතන් වහන්සේ නුදුන් දේ ගැන්වෙන් වෙන්න නුදුන් දේ ගැන්ම අතහැර දෙන දේ ආත්ම ගන්නේ දුන් දේම බලාපොරොත්තු ඇතුව පිළිඳු ආත්ම පරිහාණය වාසය කරන්නේ. උන්වහන්සේ අනුගමනය කරන වමද නුදුන් දේ ගැන්වෙන් වෙන්න නුදුන් දේ ගැන්ම අතහැර දෙන දේ ආත්ම ගන්නේ දුන් දේම බලාපොරොත්තු ඇතුව පිළිඳු ආත්ම පරිහාණය වාසය කරන්නේ. මේ භාගී දෙවෙනි ශික්ෂාපදය. දැන් අර්ථය කියලා වැරදුව කියලා ඉවර වෙනවා. දැන් මොකද කරන්නේ? අනිත් වැඩි වර්ධික වෙලා තියලා ඉඳලා ශික්ෂාපදේ සමාදන්නේ බෙදලා දෙන්නේ කවුද? දෙන දේ ආත්ම ගන්නේ තුන් දේම බලාපොරොත්තු. ඇදුවොත් ශික්ෂාපද ගන්න. කවුරු හරි බෙදලා දුන්නු කෑ. බෙදා ගන්න හැකියක් තියෙනවා. දෙන දේමයි ගන්න. තුන් දේමයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මට ඕනේ වගත්ත හැකියි. දැන් සමාදන් වෙලා කරන්නේ නැත්තම්ද? මම හොරකම් කරන්නේ. මම පොරොත්තු වෙන්නේ ඒකෙන් කියනවා. ශික්ෂාපද කියන්නේ ඒක. හොරකම් නොකරන එක දුස්චර්යයෙන් වෙන්නේ වගේ තමයි. කොහොම ඒක ශික්ෂාපදය? ආරේ ශික්ෂාපද යෝකේ. ඉතින් අදිනාදාන වේරමණ සික්ඛාපද සමාදියාම කියන සමාදන් කියලා ගෙදර ඉන්න පුළුවන්. කවුද වත්තික වේදලා දෙන්නේ? කවුද වත්තික කරලා දෙන්නේ? හේම වෙන කවුරු කඩේ ගිහින් දෙන්නේ කවුද කියා හරි හම්බ කරගන්න දෙන දෙයක්ම ගන්න තුන් දේ බලාපොරොත්තු වෙනවා. හේම වෙන ගෙදර දෙන්න ඔන්නෝ ගිහින් දෙන්න පකරේට. ආ කිව්වේ කරන්න ගිහින් දුන්න. මුදලයි කියා හරි දුන්න තුන ගානක් මහලා යනවා. කියයිද? අනේ අදලා ඒ ගාන ගන්න දෙන්නේ නැහැ මේකේ. මෙච්චර ඕනේ. අච්චර ඕනේ. දෙන දෙයක්ම ගන්න තුන් දේ බලාපොරොත්තු සික්ඛාපද. කරන්නේ මොකද? තාවකාලිකව නැගලවන්නේ නේද කියලා. පොල්ලත් වෙලා දිනවා වැත්තක. දෙන දෙයක්ම ගන්න දුන් දෙයක්ම බලාපොරොත්තු වෙතු ඉන්නවා කියලා පොරොන්දු වෙනවා. කීයද පොල්ලත් ගන්න? බෑ බෑ ඒ ගන්න දෙන්න බෑ.
දැනි දින දෙකක්ම ගන්නේ දින්දේ බලාපොරොත්තු ඇතුව පුරු දෙයක් ප්‍රතිඥාව දැන් කණ්ඩායම් විලා දිනේ දෙන්නේ නැහැ දුන්දේ බලාපොරොත්තු වෙන්නේ වැඩිපුර බලාපොරොත්තු වෙන්නේ ඔය ශික්ෂා වලින් දැන් ඔය හැක එකෙනෙක් ගැන හදා වෙනවා කාශ්‍යප බුද්ධ ශාසනයේ ගටිකාර කියලා එකෙනෙක් ගැන ගටිකාර කියන කුඹල්කරු පොළොව කිටුවේ නැහැ වළාහ තමයි බස් ගන්න ඌරු හාරලා දාලා තියෙන ඌරු මියාදී හත්තු හාරලා දාලා තියෙන පස් තමයි එකතු කරගත්තේ සුදුසු හැමනි ආරගෙන ගෙනහල්ලා ඒකේ වළං හදලා වළං වීකේ නැහැ වළං මැස්සක් හදලා තියෙනවා එදෙන බෝඩ් එකක් ගහලා තියෙනවා කැමැති කෙනෙක් මේ වළං අරගෙන මට කැමැති දෙයක් දීලා යන්න ඔය ternary බෝඩ් එකේ තියෙන ආ ඉල්ලීම කරන්නේ නැහැ දෙන දෙයක් ගත්තා දුන් දෙය බලාපොරොත්තු වෙනවා වළං වලට විලිනීම කරෙත් නැහැ මෙච්චර දෙන්න කිව්වේ කැමති කෙනෙක් වළං අරන් යන්න කැමති කෙනෙක් මට ඕන දෙයක් දීලා යන්න. සාමාන්‍ය මිනිස්සු කියලා දැනගෙන මිනිස්සු නිකන් අරන් යන්නේ. හාල් තුන පහේ ආදී අවශ්‍ය දේවල් තියෙනවා ආහාරය ගන්න ඒවා මොනවහත් තම තමගේ වත්කම් වලින් ඒවට අරන් දීලා වළං අරගෙන යනවා ඒ ගන්න. කකින්න කෙනෙක් හිටින්නේ නැහැ බලන්න කෙනෙක් හිටියේ. ඒ ටික ඇතර හදලා දීලා ආයි වළං හදන දෙයක්. හැදී බලාගොහ තියෙන දෙයක් තිබුණා නම් ඒක ගත්තා ඒකෙන් ජීවත් වෙනවා. දින දෙයක්ම ගන්න දුන් දෙය බලාපොරොත්තු ජීවත් වෙච්ච නිසා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඉල්ලුවේ නැහැ. එහෙම වෙන් කරගෙන ගත්ත විදිහ නිසාම උන්වහන්සේ දවස් වේලාවට උන්වහන්සේ ඇවිල්ලා අර ගටිකාරගේ වලෙන් බද බෙදාගෙන උන්වහන්සේ වලගල යනවා. එහෙම අවස්ථාවක් තිබුණා කියලා හදාගන්න. ඒකට හේතුව ඒ තරම් නිරවද්‍ය කියන යාහන. කිසිම දෙයක් අසාධාරණයක් ගත්ත දෙයක්. සාධනීයයෙන් සම්පූර්ණ කරලා තියෙන මුළු ඔක්කොම. බුදු පියාණන් වහන්සේ යම් විලාහයක මේ සියල්ලම අරන් ගියත් මම හරි සතුටුයි. අවංක හැඟීමෙන් හිටියේ. ඒ හැඟීම පෙන්නන්න බුදු පියාණන් වහන්සේ විවිධාකාරින් කාසිය බුදු පියාණන් වහන්සේ එහෙම අවස්ථාවක් මතු කරලා බෙන්නේ. දාසක් ධානේ වරදලා ගියාම උන්වහන්සේ දින හතක් යනකම් චිත්තප්‍රහාදී අන්දවිත අන්නලයි තාත්තරයි. ඒ වාග්යතුන් වහන්සේගේ උත්තම ගුණය කොච්චරද? අගේ මගේ පුතාගේ නිරවද්‍ය භාවය කොච්චරද දන්නවද? උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ මොකුත් නෑ ඉල්ලා තමන්ගේ ස්ථානයේ වාගේ ධානේ දාගෙන ඉන්නවා. හරි සන්තෝෂයි. අත්තාසක් ඒ චිත්තප්‍රහාදී දා කණ්ඩෝන්නේ නැහැ. ප්‍රීති ආහාරයෙන් ජීවත් වෙන පරිහිමි දින 1000කට කවරි කියන්නේ නැහැ ගතිකාර. ආහාර අවශ්‍යයි. ඒ ලබුත්. ඔය ආකාරයෙන් ගත වුණා කියන්නේ. ඉතින් ඒ වගේ එක අවස්ථාවක මේ කුටිය හෙවිලන්න ගතිකාරගේ වහල් කරන්නේදී හෙවිලන්න. මේ පිදුරු දාල අද වගේ උරු හෙවිලාගේ නෙමෙයි තියෙන්නේ. මේ පිදුරු වගේ දේවල් මොන හරි ඉලුක් වගේ දේවල් අරගෙන තමයි හෙවිලලා තියෙන්නේ. ඒසොන් මහතිලා පුරාණාංශයේ කියවෙන දේ නිසා ගතිකාරගේ වහල් කරනවා. අර අන්න අම්මලා දාතරා කියන්නේ නැහැ කවුරුද කරන්නේ. කවුද කිව්වම් ආසේ බුදු ගානන් මහත්තයා අපිට කිව්වහල අනේ සාදු කියන සන්තෝෂව කොයි තරම් වැදගත්ද කියලා අපිට හිතෙන්නේ මොන ලාභයක්ද අපි තෙවුණත් කවන්නේ අර මේක අපිට ඉච්ඡා වැඩි උන්වහන්සේගේ වහලේ ඊළඟට අපේ වහලේ තියෙන සංරක්ෂණ කොට ධාරි කියන අපිට කොච්චර වාසනාවක් කියලා සන්තෝෂව දින 14ක් කණ්ඩ අවශ්‍ය වුණේ නැහැ අම්මා තාත්තා චිත්ත ප්‍රහාර මාසයක් කණ්ඩ අවශ්‍ය වුණේ නැහැලු ගති කාලේ චිත්ත ප්‍රහාර අපි දෙන්නේ දැන් මෙහෙම උත්තරේ කියනවා කියයි ඒ ගති කාලගෙන කාසිය බුදුරණන් වහන්සේ ලෝකෙට දෙන්නේ. මේ මෙන්න මේ වගේ තියෙනවා. මේ ශික්ෂණකුණේ විශේෂයක්. ඒක රකින්න සාමාන්‍යයෙන් බැහැ. ඒවලු ප්‍රතිලක්ෂණ ඇටියටයි ඒක කරන්න ඕනේ. ඉතින් අපි මොකද කරන්නේ? උදේ ඉඳන් හැරෙනකම් මේ ශික්ෂාවත් දිගේ සමාදන් වෙලා ඔක්කොම හරිනවා. ධර්මයේ දවස් දෙකකුත් නෙමෙයි. සමාදන් වෙන දවස් කියලා දිනයක් වෙනවා. ඔය හත දිනේ සමාදන් වෙන දවස. එදාට ගිහිලා ඉතින් ඔක්කොම නිදහස් වෙලා ඒවල් දරුවල් ඔක්කොම කටින් ගානිකයිද වාර දීලා ඔක්කොම කරගන්න කැමති. එදාට නිදහසේ ඉන්නේ නෙමෙයි. පුළුවන් වෙලාවක හැකලා ඒක බොහොම වැදගත් දෙවලෝට ඊමක් පායි කියන ඒක තේසත්තේ වෙන්නේ ඉතින් තමයි මේවා සීල සමාදන් කියන ඒවා සමාදන් වෙන තවද එදා රත් කන්න හදා යන්න යන්නේ නැහැ උයන්න කරන්න යන්නේ නැහැ කවුරු හරි ඒක දැක චිත්ත ප්‍රහාරය ඇති තවත් ආයක ඇදilla උය අපි හක්කම කියලා දානේ හදලා එහෙන් දානේ විතර යන්නේ දෙන දෙයක්ම ගන්න දුන් දෙය බලාපොරොත්තු වෙ විරුද්ධ වාත් පරිහරණය කිව්තු කිසිම වරදක් නැතුව ධර්ම විතර ගත කරලා ධර්ම ශ්‍රවණය කරලා තමන්ට ආරි මාර්ගයක් හොයා ගන්න මාර්ගය තියෙනවා තීරුණියක් හැටියට. ඉන්නේ කාලකේ මා පරිචාර කරලා තිබ්බට පස්සේ කාලය අවසන් වෙනකොට ඔක්කොම කාලය ඉවරයි. අන්තිම සමාදන් වෙන්නේ නැහැ. කාලය දෙකක් තියෙන්නේ නැහැ. එකයි කරන්නේ. මේ එකයි මේ පවාරණය කරන්න නැත්තේ ඒක. ඉදාති විචක ගමින්. ඒක නෙමෙයි නම් යන ගමන කරා. ඉතින් අමුතු සීලයක් ගන්න අවස්ථාවක් නෙමෙයි. ඉතින් අවස්ථේ නම් මොකද කරන්නේ? තවන්න කරන්න පුළුවන් දේ තමයි පංච දොස්චාරිතේ වෙනදී. ඉතින් ඔන්න ඒ අධිෂ්ඨානය ඉලක්ක කර ගන්න ඕන මම සතුන් නොමදෙමි සොරකම් කිසිත් නොකරේ මොළොව ශික්ෂාව දෙන්න තියෙනවා
Kalau nggak oke, mereka bilang, "Apa namanya? Ya, awalnya ini mereka kan?"